హాయ్ ఎవ్రీవన్, ఒన్న సామాన్య మంగుగలంట చండుక లోపేస్ ఫిట్వర్స్ చండుక లోపేస్ ప్రొఫైల్ లెక్క హరహాస్ చండుక లోపేస్ పేచ్ కహరా ఉగలంట లేసింగ్ ఇంగ్లీష్ ఉగన్నీ సినసురాధ సినసురాధరాయ్ హతాయ్ కారట తమై మమ సామాన్య ఉగలంట ఇంగ్లీష్ ఉగన్నీ హెబై మట అద హితున దెన్ ఏ వీడియోస్ దెన్ వీడియోస్ మహితన్నే తిహకట ఆసన ప్రమాణ తినో మగ యూట్యూబ్ ఛానల్ ఎక్కడ గియోత్ ఒకలంట వీడియోస్ హెత్తా ఒకటి అసూ ఒకటి వడా తినో తర్వాత దెన్ మీ మన దెకపు దే తమై మీ మన వీడియో ఎక్క కరన అతర తురే ఒగుల్లో గుడాక్ దేవల్ కమెంట్ కర్నో మమ కియన వచన కమెంట్ కర్నో ఎతర హెబై మమ ఏకే దెకపు దే తమై ఏకే స్పెల్లింగ్స్ ఏ కియన్నే ఒగుల్లో లియన వచన వల స్పెల్లింగ్స్ అకురు గుడాక్ విలావట వరదినో ඉතින් මම හිතුවා මේකට විසඳුමක් දැන් අපි ස්පෝකන් ඉංග්‍රීසි කියලා මේ පන්ති යනවා දැන් මගේ ක්ලාස් එකක් තියෙනවා ඉරිදා තියෙනවා මගේ වැඩිහිටියන්ගේ පන්ති ඒ පන්ති මොකකට ආවත් ස්පෝකන් ඉංග්‍රීසි කියලා අපි බොරුවට කතා කරන්න විතරක් උත්සාහයක් ගත්තත් අපිට ඉංග්‍රීසි ලියනකොට අනිවාර්යෙන් ලියන්න සිද්ධ වෙනවා අපි මේ වැරද්ද කරනවා නම් ලොකු ප්‍රශ්නයක් මොකද්ද අපි ස්පෙලිංග්ස් කියන එක වරද්දන්න බෑ ඉතින් මම හිතුවා අද ඩික්ටේෂන් ඕගලන්ට දෙනවා කියලා ඉතින් ඒ හින්දා මම දැන් ඕගලන්ට කියන්නේ පොතක් හෝ පැන්සලක් පැනක් පොතක් ඒ වගේම නැත්නම් කොල කෑල්ලක් ගන්න එහෙමත් නැත්නම් අඩුම ගානේ ඕගොල්ලෝ මේ කමෙන්ට් ඒ කියන්නේ ඕගලන්ගේ ෆෝන් එකේ කමෙන්ට් එක හරි කරන්න මම දැන් මේ කියලා දෙන දේවල් ඒ කියන්නේ මම ඕගොල්ලන්ට මුලින්ම වචන පහක් කියනවා I'm going to tell you five words වචන පහක් කියනවා මම මේ වචන පහ ඕගලන්ට කියද්දි මම උපරිම උත්සාහ කරනවා කට ඇරලා පැහැදිලි වෙන්න ඕගලන්ට කියන්න ඒ කියන්නේ සරලවම විදියට ඕනම කෙනෙක්ට ඒක තේරුම් ගන්න හැකි වෙන විදියට ඊට පස්සේ මම ඕගලන්ට ඒ වචන පහත් එක්කම ඒ වචන පහෙන් හැදෙන වාක්‍ය පහකුත් කියනවා සෙන්ටෙන්සස් පහක් එතකොට ඒ සෙන්ටෙන්සස් පහත් අර වචන පහත් ඕගොල්ලෝ ලියන්න උත්සාහ කරන්න එතකොට ඒ ටික ලියන්න උත්සාහ කරනවා කියන්නේ ඕගොල්ලන්ගේ ස්පෙලිංග්ස් ඒ කියන්නේ ඩික්ටේෂන් ඒ කියන්නේ යමක් ලියන එක රයිටින් ඒ හැකියාව ඕගලන්ට වැඩි වේවි ඒ හින්දා මම ඕගලන්ට කියන්නේ දැන් කරන්න කියලා එක්කෝ ලියන්න එහෙම නැත්නම් ලියන්න විදියක් නැත්නම් ඕගලන්ට ටයිප් කරන්න හැකියාව තියෙනවා මම අද දවස මුල්ම දවසේ හින්දා ඩික්ටේෂන් දෙන මුල්ම දවසේ හින්දා මම ඕගලන්ට ගොඩාක් අමාරු ඒවා නෙමෙයි දෙන්නේ ඉතා සරල දේවල් ඒතර අද අපි පටන් ගමු ඉංග්‍රීසි බැරි කෙනාගේ ඉඳලා ඉංග්‍රීසි පුළුවන් කෙනාට වෙනකන් මේක උත්සාහය දරමු ඒත් එක්කම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයට දකින්න පුළුවන් වෙන්න හරි මම දෙන්නම්කෝ First of all, I'm going to give you the words. Mama, mulimma ogolanta denna yanne words, vachana tika. Mulimma me vachana tika ekko liyanna, ehema naththam type karanna me comments wala. Mulimma api hemotama hemo watina deyak, vachanayak e thamai mother. Mother. Mama kaalayak dena ogolanta liyanna, I will give you time. Mother. පුළුවන්නම් සිංහලෙනුත් ලියන්න උත්සාහ කරන්න. එතකොට මේ ඔක්කොම අවසානයේදී මේ වචන සහ වාක්‍ය ඔක්කොම දීලා ලයිව් වීඩියෝ එක මම අවසන් කරාට පස්සේ චණ්ඩකලෝපේස් page එක චණ්ඩකලෝපේස් page එකට එන්න ඒකේ හරි උත්තරය සිංහල තේරුමත් එක්කම ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අද මන් දෙන වාක්‍යවල වචනවල තේරුම එක්කම ඒ වචනවල ස්පෙලිංග්ස් ඕගලන්ට බලා ගැනීම හැකියාව තියෙනවා. එතකොට Tamanටම පුළුවන් නිවැරදි කරගන්න කීයක් හරි ගියාද කියලා. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ මට කියාවි කියලා ඒක කමෙන්ට් කරලා හරි ලකුණු ප්‍රමාණය හරි වචන ප්‍රමාණය හරි පළවෙනි එක මද සෙකන්ඩ් වන් ප්‍රින්සිපල් හොඳට මතක තියාගන්න ප්‍රින්සිපල් කියන එකේ තේරුම් දෙකක් තියෙනවා ප්‍රින්සිපල් කියලා අපි කියනවා ප්‍රතිපත්තියට ප්‍රින්සිපල් ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති වලට ප්‍රින්සිපල් කියනවා හැබැයි මම මෙතන කතා කරන්නේ විදුහල්පතිතුමා කියන දේ ප්‍රින්සිපල් ප්‍රින්සිපල් ඊට පස්සේ නෙක්ස්ට් වන් Environment make a pronounce වෙන විදියට නෙමෙයි spellings එන්නේ හින්දා හොඳට උච්චාරණය කරන්න උත්සාහ කරන්න ලියන්න spellings ලියන්න උත්සාහ කරන්න environment පරිසරයට කියන්නේ environment කියලා උත්සාහ කරන්න next one lied lied මෙතන lie කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා මම අදහස් කරන්නේ මම උත්සාහ කරන්නේ lied කියන එක බොරු කිව්වා කියන තේරුම lied එතකොට last one last word එක learn learn I will repeat the words once again mother principal environment lied learn five words ඒ ටික ලියලා අවසානයි නම් ඔන්න දැන් අපි යන්න හදන්නේ sentences වලට මේ දුන්න වචන වලින්ම තමයි මම sentences ටික කියන්නේ තමන් තනියම ටයිප් කරන්න උත්සාහ කරන්න එක්ක ලියන්න උත්සාහ කරගන්න මේ සෙන්ටෙන්සස් ටික. First sentence.
My mother loves me a lot. My mother loves me a lot. මම ඕගලන්ට පැහැදිලි වෙන විදිහට උපරිම පැහැදිලි වෙන විදිහට මම කට ඇරලා සාමාන්‍යයෙන් උච්චාරණය කරනවට වඩා මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කරනවට වඩා වෙනස් විදිහට ඕගලන්ට පැහැදිලි වෙන්න තමයි මම මෙතන කතා කරන්නේ. My mother loves me a lot. මම හිතනවා ඒක ලියන්න පුළුවන් වුණා කියලා. I think I have given you enough time. Second one, second sentence. Second sentence. Our principal is thin and tall. Our principal is thin and tall. You can try that. Our principal is thin and tall. I will repeat it once again. Mama ayat parak kiyanna. Our principal is thin and tall. Okay? Then, I'm going to give you the third one, third sentence. ඔගලන්ට මේ වචනවල තේරුමත් එක්කම වාක්‍යවල තේරුමත් එක්කම චන්දගලෝපේස් page එකට ගියාට පස්සේ මේ video එකෙන් පස්සේ බලා ගන්න පුළුවන්. Third one, we must protect our environment. We must protect our environment. We must protect our environment. මෙතන අපි හැමෝම කළ යුතු දෙයක් ගැන කතා කරන්නේ මම ඕගලන්ට කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා must කියන එක should කියන එක යොදන්නේ කොහොමද කියලා යුතුයි කියන එක අප යුතුයි මොකක්ද කළ යුත්තේ ආරක්ෂා කිරීම මොකක්ද අපේ පරිසරය අප පරිසරය ආරක්ෂා කළ යුතුයි කියන එක we must protect our environment okay so then I'm going to tell you the fourth one fourth sentence he lied to me he lied to me මෙතන past tense එකක් කියන්නේ lie කියන්නේ වර්තමාන කාලයේ present tense එකක් මම මෙතන කියන්නේ අතීතයේ past tense he lied to me he lied to me okay then the final sentence final sentence අන්තිම වාක්‍ය මේකෙන් පස්සේ ඕගලන්ට පුළුවන් චන්දක ලෝපේස් page එකට එන්න ඇවිල්ලා ඒකේ හරි ස්පෙලින්ග්ස් සහ ඒ වගේම හරි තේරුමත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Last one I like to learn English. I like to learn English. I like to learn English. So then I will repeat the sentences once again. මම ආයෙත් පාරක් sentences ටික ඔක්කොම කියනවා. My mother loves me a lot. Second one Our principal is thin and tall. Third one, we must protect our environment. Fourth one, he lied to me. Fifth one, or the last one, I like to learn English. I like to learn English. ඉතින් ඒ ටික තේරුම ඔයගලන්ට චන්දකලෝපේස් page එකට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉංග්‍රීසි යම් තාක් දුරට පුළුවන් අය වෙනුවෙන් අලුතෙන් වැඩසටහනක්. ඒ කියන්නේ මම මෙච්චර කල් මුල ඉඳලා ඉංග්‍රීසි උගන්වනවනේ මගේ සාමාන්‍ය පන්තිවල. මම අලුතෙන් ඔයගලන්ට පන්තියක් ආරම්භ කරනවා ඉංග්‍රීසි යම් කිසි මට්ටමකට පුළුවන් අයට ඒක වැඩි දියුණු කර ගැනීමට ඔයගොල්ලෝ චන්දකලෝපේස් page එක හරහා එකතු වෙන්න. එහෙම නැත්නම් 0777 670 600 කතා කරලා ඒව දැනගන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් 0777 670 600 ඔයගලන්ට කතා කරලා දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් Today I gave you some words and also some sentences. අද මම වචන ටිකක් වගේම වාක්‍ය කිහිපයක් දුන්නා. ඒවැ හරි ඒව බලා ගන්න ඕගලන්ට චන්දකලෝපේස් page එකට එන්න. ඒකේ ඕගලන්ට මේවැ හරි ටික බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම ආයෙත් පුළුවන් විදිහට මම ඕගලන්ට post එක දානවා. හින්දා චන්දකලෝපේස් page එක profile එක එක්ක රැඳිලා ඉන්න. මම ඕගලන්ට දානවා. අද රෑ මම මේ වෙලාවට එනවා ඕගලන්ට dictation දෙන්න කියලා. ඉතින් ඒකට ලෑස්ති වෙලා ඉන්න. කොලයක් පෑනක් අරගෙන තියාගන්න. එහෙම නැත්නම් අපි comment කරමු. ඉතින් ඕගොල්ලෝ කොලයක ලිව්වා නම් හරි ලකුණු ප්‍රමාණය ඕගලන්ට පුළුවන් ෆොටෝ එකක් කරලා ෆොටෝ ටේක ෆොටෝ ෆොටෝ එකක් අරගෙන ඕගලන්ට පුළුවන් අර කමෙන්ට් කරන්න අර අම්මගේ හරි උත්තරේ දාන පෝස්ට් එකට එහෙනම් මම දැනට සමු ගන්නවා I'm going to see you once again very soon ඉක්මනින්ම හම්බ වෙනවා then goodbye and also good night